ஐதரோனே தப்பறியா போ நின்ன தப்பறியா போ நின்ன දැන් අද ඔන්න සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා අපේ වර්ක්ෂොප් එකට නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා. දරුණේ මම කියන එක ඇහෙනවා නම් අත උස්සන්න කියන එක ඇහෙනවාද කොහොමද? හරි. සියලු දෙනාට මම හිතන්නේ කියන එක ඇහෙනවා. मिथन පොඩි ලයිව් එකක් දෙන්න ගියා මම YouTube එක හරහා ඒක හරහා චුට්ටක් අඳ යනවා මම හිතන හැටියට හරි පුතේ යනවා ඉන්නේ වැඩි යනවා හොඳයි YouTube එක හරහා මම ලයිව් දාලා තියෙනවා සඳරුවන් චුට්ටක් බලන්න මේ ඒක මට දෙපාර දෙපාර ඇහෙන්න පටන් ගත්ත ඊට පස්සේ මම චුට්ටක් එක බ්‍රේක් කළා YouTube නමුත් මට වෙලාවක් පාවෙන්නේ නැහැ ඇත්තටම කාර්ය බහුලයි දරුවනේ මේ උදේ කාර්ය බහුලයි ඇත්තටම කියනවා නම් අපි මේ වැඩසටහන පටන් ගත්ත උගුරු ගොඩාක් මුල්ති කාලේ සිලස ජීවී ගණිතය හරලේසියෙන් ප්‍රෝග්‍රෑම් එකක් එක්ක 2010 විතර අපි 2010 විතර තමයි ගණිතය හරලේසිය කියන ප්‍රෝග්‍රෑම් එකක් එක්ක ඇත්තටම ලංකාවක ළමයින් උගන්වන්න පටන් ගත්තේ මොකද උඩු කැම්පස් එකෙන් අවුට් වුණා විතරයි බං ඉතින් මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිත ගුරුලෙක් හට දැන්න ගුණෑඟල ප්‍රධාන ජාතික පාසලක වැඩ කරන ගුරුලේ මම සුගත් වර්ණසිරි right දන්නේ ඇයි සඳහා මම නම සුගත් වර්ණසිරි ඒතර ගුණෑඟල ප්‍රධාන ජාතික පාසලක වැඩ කරනවා ඒ තමතරව ගුරුගෙදර රූපයි වර්සරා ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය කරනවා ඒ තමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රාසස් කරනවා ගතික අධ්‍යාපන ආයතනයේ 2008 සිට ගතික පුරණයගල right එතකොට අද දවසේ ගොඩාක් කාර්ය බහුලයි විශේෂයෙන්ම අපේ විශේෂ පෙළ දරුවෙක් එක්ක මේ 2021 කණ්ඩායමක් එක්ක සහ A level 2021 ඒ වගේම O level 2021 ඔය කණ්ඩායම් දෙකක් එක්ක තමයි මේ දවස් දෙකේ කාර්ය බහුලලා තියෙන්නේ ඒ අතීතේ මම කල්පනා කරලා විශේෂයෙන්ම අද දවසේ අතුව නොදන්න අලුත්ම දරුවන්ට දවල් කාලයේදී දුම නිදහසේ ප්‍රීසෙමිනර් එකක් කරන්න පුළුවන් තරම් දැන් ඉන්න යාළුවන්ට දැනුම් දෙන්න පටන් ගන්න මොකද තාම පටන් ගන්න මොකද විනාඩි 4-5 ගියයි ට්‍රැක් එකට වැටෙනකොට ඒ නිසා පුළුවන් තරම් යාළුවන්ට මේ විදිහ මම හිතන ගොඩාක් අය මට කිව්වා ක්ලාසස් තියෙනවා රැවිලා දානවා නම් එන්න පුළුවන් කියලා නමුත් රැවමට වෙලාවක් නැති නිසා පුතේ කියන එක අපැහැදිලි කියලා එනවා කතාව මොකක් කරේ මම අවුලක් කරනවාද බාන සඳරුවන් කියනක අපැහැදිලි කියන කතාවක් එනවා හොඳට පැහැදිලි ආරයිට් එහෙනම් මොනවද කියනවා නම් කියන්නේ ෆස්ට් එකනේ
යනකොට අපි සෙට් වෙයි හරියට එතකොට දරුවනේ අපි රෑ දාමු සාමාන්‍යයෙන් අපි රෑ දානකොට හවස 6 නම් හොදා උදේ 6 වෙනකම් වගේ දැම්මා 2014 15 වගේ කාලයේදී ඒ කාලේ ඇත්තට මොනලයින් තිබුණේ නැහැ අපි කරන්නේ ඒවා ලයිව් දෙන්න සවුන් වෙන තේරෙන්නේ කියන එක හරි කොහොම හරි අපි එක්වරි ගොඩක් රැප් පාන් කළා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ටිකක් අමාරු වේකක ඒ කියන්නේ මේ ගොඩාක් වෙලාවට දරුවෝ වැඩිපුරම ඒ කියන්නේ දැන් මම ඉන්නේ සයන්ස් සෙක්ෂන් එකේ උසස් පෙළේ කියන්නේ විද්‍යා සංගණක පැත්තේ ඉන්නවා ඒ ලෙවල් මැත්ස් පැත්තේ ඒක ගොඩාක් කරාට අපිත් එක්ක එකතු වෙන්නේ ටිකක් අර මැත්ස් බයෝ පැත්තේ ගොඩාක් බර ළමයි තමයි ගොඩාක් අපිත් එක්ක එකතු වෙන්නේ ඒක නිසා මම සාමාන්‍යයෙන් අද පටන් ගන්න යන්නේ ලංකාවේ 103ක් වගේ ප්‍රමාණයක් උත්තර දෙන සාර්ථක උත්තර දෙන තේමාවකට හරිනේ එතකොට විවිධ සර්ලා නොමිලේ මේ දවස්වල වැඩසටහන් කරගෙන යනවා අපි ඒ වත්තරම අගය කරනවා ගොඩාක් ගුරුවරු කැප වෙලා කරනවා අපි දැන් කා විවිධ විෂයන් වලට ඉතාලම කැපවීමෙන් ගුරුවරු මහන්සි වෙනවා සෙමිනාස් කරනවා ඒ පිළිබඳව ඇත්තටම අපි සතුටක් තියෙන්නේ ඒත් එකම මේ සම්මන්ත්‍රණයේදී ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අඩුම කිරිසක් ප්‍රතිශතයක් ඇටියෙන සමස්ත ප්‍රතිශතයක් ඇටියෙනක අඩුම ප්‍රතිශතයක් අසාර්ථක වන පාඩම් එකක් කියාරේක අඩුම ප්‍රතිශතයක් අසාර්ථක වන ඒදී ප්‍රධාන වශයෙන්ම උගුරු දකින්නේ ජ්‍යාමිතිය කියන එක නමුත් ජ්‍යාමිතියට එහා ගියපු එකක් තියෙනවා බීජ ගණිතය කියලා දරුණේ අද කතා කරන්න යන්නේ බීජ ගණිතය මා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකම කියන්නම් බීජ ගණිතය කියන්නේ ඇල්ජිබ්‍රා කියන එක හරිනේ එතකොට අපේ වර්ක්ෂොප් එකේ මාතෘකාවෙන්නේ ඇල්ජිබ්‍රා ඇල්ජිබ්‍රා වල නම් කොහොමද අද දවස් කතා කරන්නේ පළවෙනි එක ඇල්ජිබ්‍රා නම් කොහොමද प्रधान रचना प्रश्न तुला रचना प्रश्न तुला प्रश्न हया के अरे කන්ටෙන්ට් එක ගත්තාම රචනා තුනයි රචනා තුනයි කෙටි ප්‍රශ්න හයයි රචනා ප්‍රශ්න තුනයි කියලා කියන්නේ ලකුණු 30යි මෙතන 12යි ලකුණු 42ක් දරුවනේ මේක දෙකට බෙදුනට පස්සේ ඇත්තටම හැම වෙලම ගන්න දෙකෙන් බෙදෙනවා 121ක වාගේ කොටසක් හම්බ වෙනවා. ඉතින් බීජ ගණිතෙන් මේ මේ වාගේ ප්‍රමාණයක් ඕගොල්ලන්ට ලහම ලැබෙනවා. හොඳයි. එතකොට මේ 25 දැන් මේ පාඩම වැදගත් වෙනකොට බීජ ගණිතය ඇත්තේ ඕගොල්ලන්ට YouTube එකේ මම රෙකෝඩ් එක දාලා නැහැ. මම ඒක කොහොමද දන්නේ මෙතන? දාන්න තියෙන මම ඒක දන්නේ නැහැ මෙතන කොහොමද ඉඳලා තියෙන අතන අද කවුරු පට. ඉතින් ඔයාලා කොහොමද බලන්න කොට මෙතන තිබුණේ මෙතන. ඉතින් ලයිව් වෙනවානේ රෙකෝඩ් වෙනවද නැත්නම් දන්න චුට්ටක් එක පොඩක්ම බලමු.
report වෙනවා නම් හොඳයි පස්සේ දවස්වල හරි දරුවන්ට බදා ගන්න හරි කොහොමද කමක් නැහැ දැන් ලයිව් යනවා ඔයාලුවන්ට එකතු වෙන්න කියන්න පුළුවන් meeting ID password නැතිකට දැන් ඉස්සරහට බලමු අපිට දැන් මෙතන මේ සෙනඟ ගොඩාක් ගෙන්න ගන්න අවශ්‍යතාවයක් නැහැ අදටම ප්‍රධාන පරමාර්ථය තියෙන්නේ ළමයි කීප දෙනෙකුට හරි කමක් නැහැ අපිට මේ විභාගෙට වැදගත් දේ කියා දෙන්න අපි ඊළඟ සැතියේකට තව ටිකක් පුහුණු කරගන්න මේක කොහොමද ඉස්සරහටම පුළුවන් තරම් බලාපොරොත්තු වෙන මේකේ උපරිමයේ ගණන් දෙන්න කියන්නේ බීජ ගණිතයේ කියන කොටස 100ට 100ක් නෙමෙයි 120ක් පුළුවන් වෙන්න කරනවා 120ක් පුළුවන් වෙන්න කරන මේක පළවෙනිම එක ඉදිරියේදී දැන් ළමයි අපි ගොඩක් කොට අපි යව්වෙත් නැහැ අතන පළවෙනිද ලොකු ප්‍රචාරයක් අපි දුන්නේ නැහැ දන්න දන්න අයට කියලා තමයි මේ සම්බන්ධ කරගත්ත තව ඉස්සරහට යාමු සම්බන්ධ වෙයි හොඳයි ඔන්න මේක මතක තියාගන්න ඔන්න මතක තියාගන්න 100ට 21ක් समी वर्ग समीकरण सह प्रस्ताव සාමාන්‍යයෙන් විභාගයක අපි තාර්කික කරන ප්‍රශ්න තුනයි එකක් තමයි ඒකද සමීකරණ යටතේ තියෙන සරල සමීකරණ සමගාමී සමීකරණ ඊට පස්සේ අපුණේ වර්ධක සමීකරණ ඊට පස්සේ අපුණේ ප්‍රස්තාර ප්‍රස්තාර වල අවසාන කොටස් ටිකට උත්තර ලියන්න බෑ ඕගොල්ලන්ට මේ බීජගණිතය දන්නේ නැතිනම් වර්ධක සමීකරණ සම්පූර්ණ අසාර්ථකයි සමගාමී සමීකරණ සම්පූර්ණ අසාර්ථකයි දරුවන්ගේ මේ මූලික සංකල්ප නැති වෙනවා මේක පටන් ගන්න ඉස්සලම් දරුවනේ බීජීය සංකේත වලින් බීජීය සංකේත කියලා જાතියක් මම මෙලියනකොට ඕගොල්ලෝ නෝට් එක හදාගන්න කමක් නැහැ දරුවනේ ඔයාලා නෝට් එක හදාගන්න බලන්න මම කියාගෙන කියාගෙන යන ලියාගෙන ලියාගෙන යන්නේ ඕගොල්ලෝ ලියාගෙන ලියාගෙන යන්න මම නෝට් එකක් විශේෂයෙන්ම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පැහැදිලි කරනකොට ඕගොල්ලන්ට පුළුවන් නෝට් එක හදාගන්න. මේක පටන් ගන්න බීජීය සංකේත වලින් ABCD කියන්නේ ඊට පස්සේ තමයි මේ බීජීය සංකේත බීජීය පද බවට පත් වෙනවා. බීජීය පදයක් බවට පත් වෙන සංඛ්‍යාත්මක ගුණ දෙක. මෙතන අපි කියන්නේ algebraic symbols ඊට පස්සේ සංඛ්‍යාවකින් ගුණ වෙනවා ඊට පස්සේ එනවා algebraic terms ඊට පස්සේ प्लस माइनस साइन एक अकेला एल्जेब्रिक एक्सप्रेशंस है देखो एल्जेब्रिक एक्सप्रेशंस एक अंदर वाले बीजीय प्रकाश है ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම මේ මෙවරට දුන්නේ 2x 3x 3x 5x මෙන්න මේවට අපි කියනවා බීජීය පද දැන් බීජීය ප්‍රකාශම කොට නැගෙනවා මෙන්න මේ බීජීය ප්‍රකාශන එකත් බීජීය ප්‍රකාශනය ඊට පස්සේ මේ බීජීය ප්‍රකාශන වලින් තමුනේ අපි හැදුවා මේ බීජීය ප්‍රකාශන වලින් ද්විපාද ප්‍රකාශන
binomial expressions ote by kiyanne deka kiyanne by kiyanne deka kiyanne binomial expressions ekata denne me bijiya pada wali bijiya pada deka kiyanne ekatu kirimak ko adu kirimak mage pada deka sambandha wima ekatu kirimak ko adu kirimak mage pada deka sambandha wenawa द्विपद प्रकाश देखक गुणित कथाकन अटे पंक्ति द्विपद प्रकाशन पीलिबंद कथाकन उद्दम दहाय पंक्ति दहाय श्रेणी मतम पाठ द्विपद प्रकाशन का पद देखा पद देखा सहित बीजीय प्रकाशन पद देखा सहित बीजीय प्रकाशन द्विपद प्रकाशन एंड एक्सप्रेशन हैविंग ओनली टू एल्जेब्रिक टर्म्स एंड एक्सप्रेशन हैविंग ओनली टू एल्जेब्रिक टर्म्स इज डिफाइंड एज बाइनोमियल एक्सप्रेशन three minus two b देखा था बिना द्विपद प्रकाश है ये तो बता रहा हूँ मैं द्विपद प्रकाश और पीलीपद वो बोला ने किसी में कैसे लोग अपने हैं द्विपद प्रकाश में या खानवा गार्ड दर्द दें बोला ना कि आप दमन मार के पड़ता बीजीय संकेत दर्द बोले उधर बोला ने बीजीय संकेत इधर पासे बीजीय पद इन पास बीजीय प्रकाशन इन पास द्विपद प्रकाशन सामान्य पेलदी मेन मेतरी बड़े अवसर करो इसला मेने एल्जेब्रिक सिंबल्स एल्जेब्रिक टर्म्स एल्जेब्रिक एक्सप्रेशंस बाइनोमियल एक्सप्रेशंस ඔන්න ඔතෙන් කියන කංගිනා මෙන්න මෙතන ඕ ලෙවල් කියන කේස් එක අවසන් කරනවා ඕ ලෙවල් එක මෙන්න මෙතන ඉහතින් ඔන්න තමයි සීමා වෙන්නේ දැන් ද්විපදයක වර්ගායතය කියලා එකක් වෙනවා ඕගොල්ලන්ට ද්විපදයක වර්ගායතය කොටින්ම කිව්වොත් ද්විපද ප්‍රකාශනය ප්‍රසාරණය කරන හැටි අපි එතෙන් වෙනවා මෙන්න මේ විදිහට දැන් මේක වහන්න දරුවනි මේක පොඩ්ඩක් ෆ්ලෝ චාර්ට් එකක් හැටියට ලියාගත්තොත් තමයි දැන් මෙතන පස්සේ අපි එන්නේ ෆ්ලෝ චාර්ට් එකක් ගැලින් සටහනක් දෙන මෙතනින් පස්සේ අපි එන දරුවනි මේ විපාදයක වර්ගායතය දැන් මේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරන එකේ වාසිය තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගය කරන ගොඩාක් ගමයි සාමාන්‍ය පෙළට උසස් පෙළට ගියාට පස්සේ දරුවනේ මේ මාධ්‍ය වෙනස් කරනවා එතකොට මාරු කට්ටක් කරනවා ඒ නමයන් අරන් සිංහල මාධ්‍යෙන් ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍යවලට ගියා සෝරි ඉංග්‍රීසි මාධ්‍යෙන් ඒ නමයන් අරන් සිංහල මාධ්‍යවලට ගියාම අත් දස්ස ළමයි එන්නේ මාරම දස්ස ළමයි නමුත් සමහර සිංහල වචන තේරෙන්නේ නැහැ विश्वविद्यालय कैंपस के कुप्पिया करने सामाने सब्जेक्ट को उधर तेरुंगा देखने का माय लेक्चर सेवा देवी की लोग उधर तेरुंगा तरह नया डॉक्टर कुप्पिया दान तो दें कैंपस के लिए लोग बिस्तर के लिए लोग रखना टाइम तो लेके मिलने दला हरे मिलने लावस लेने को दाय नहीं मिलने दला मैं विवाह की तुम्हें को ढूंढना महाराष्ट्र का नहीं तो मैं गोडा ग्रेट कुप्पी होने लगे अरे ये तो बोले एक और इंग्लिश मार्ग के इधर गाने में कैंपस से किए थे तो बोले समाहर बात चला दिए ना
අපිට සාමාන්‍ය පෙළ මට්ටමේදී හොඳ හොඳ වචන ටිකක් තියෙනවා ඒවා ටිකක් අර මැස් පැත්ත දියුණු කරගෙන ඉංජිනේරින් පැත්තට වගේ යනවා නම් ඒගොල්ලන්ට ටිකක් ප්‍රයෝජනවත් වෙනවා මේ ටර්ම්ස් හොඳයි වර්ගාකාරයක් කියන්නේ පුතේ පර්ෆෙක්ට් ස්ක්වයර් එක perfect square හරි නේ ඔන්න ඔය විදිහ තමයි එන්නේ අපිට ඔන්න පුතේ මූලික පිවිසීම මේක තමයි උපත දරුවනේ මේ ප්‍රසාරණ පිළිබඳව ගත්තහම මේ ප්‍රසාරණ උදාහරණ තමයි මතක තියාගන්න බෑ ළමයි මාර විදියට පටල ගන්නවා මාර විදියට පටල ගන්නවා මෙන්න මේ දේවල් ටික මේ බලන්නක ද්විපදයක ප්‍රසාරණය පිළිබඳව කතා කරමු දැන් මම ඊළඟ කතා කරන්න යන්නේ ද්විපදයක ප්‍රසාරණය ඕනම දර්ශකයක් දෙනකොට ද්විපදයක කොහොමද ඒක ප්‍රසාරණය කරගන්නේ කියන කතන්දරේ කියන්නේ යන්නේ expansion of binomial expression දැන් මොකද තමයි ඊළඟට කතා කරන්න දෙයක් බලන්න මම මේ මැසේජස් දාලා දෙනවා හරි ඊට පස්සේ හොඳයි මැසේජ් ස්ටාර්ට් කරලා දැන් මේ වෙලාවට ටිකක් ප්‍රමාණවත් උත්තර දෙන්න. හරි මේ බලන්න. දැන් මම ඉස්සෙල්ලා මෙන්න මේක ඉස්සල් කරනවා දරුවනේ. මේ බලන්න. ඒ දන් බීවර බින්දු වෙන බලය. උදේ බලයේ බින්දුවක් නම් උත්තරේ එකයි. ඒක අපි එක කියලා වෙනම දානවා. මෙතන ප්‍රසාරණය එක. උඹලන් අපි පොඩි ලයින් එකක් ගහන්න යන්න දැන් ඈ. ඔබට පේනවා නේද කනේ? එතෙන් දෙන්නේ. එතන මෙවර පළවෙනි බලය. පැස්කල් පැස්කල් ත්‍රිකෝණය මේ කියා දෙන්න යනවා ඊට පස්සේ මෙතන ඒකත් ගේවන සම්පූර්ණ එකේ වර්ගය එතකොට අපි කරන්නේ ඉතින් මෙන්න මේ පැත්තෙන් මේ මෙහෙම එකක් දාලා මේ දෙන්න එකතු කරගන්න දෙකක් මේ ක්‍රමවලින් එකක් ගන්න අර හැම වෙලේම දෙපැත්තෙන් එක එක දාගන්න යනවා එහෙනම් මෙතන ප්‍රසාරණය වෙන්නේ ඒ වාරත් නැත්නම් දෙකයි ඒ දන b වර්ග ඒ වර්ග දන දෙකයි ඒ දන b වර්ග දැන් තුන්වෙනි බලය ආවා
මේකින දර්ශකයේ බිඳුවක් වෙනකොට මේකින දර්ශකයේ එකක් වෙනකොට මේකින දර්ශකයේ දෙකක් වෙනකොට හරි ඊට පස්සේ බලන්න තුනක් වෙන දැන් හොර කතා කරන්න බලන්න voice එක double වෙලා එනවා කියලා කියනවා බලමු මොකක්ද කියලා දරුවනේ තුන්වෙනි බලය ගන්න මෙහෙමයි එකයි දෙකයි තුනයි මෙතන තියෙන බිංදුව එක දෙක මෙන්න මෙතන ධර්ම එක හැම වෙලේම එකක් පන්නලා එක දාන ඊට පස්සේ මේ දෙන්න එකතු කරනවා තුනයි මේ දෙන්න එකතු කරනවා තුනයි ඊට පස්සේ මේ පෙරේ තව ධර්ම එකක් දැන් මතක තියාගන්න හැම වෙලේම මේක එක්තරා ලක්ෂණයක් වෙනවා දරුවනේ මොකද මේ ලක්ෂණය මෙතන දර්ශකය දෙකක් වෙනකොට පටන් ගන්න එක්කෙනාගේ දර්ශකය දෙකක් වෙලා එයාගේ දර්ශකය බිඳුව දක්වා ප්‍රමාණිකූලව අඩු වෙනවා මේක වැදගත් වෙන්නේ මුත්තේ ලොකු ප්‍රසාරණයක් වෙනකොට මේක නෙවෙයි මෙතන දෙක නම් මෙතන තියෙන්නේ එක හැබැයි තනි පදයක් එකතු වෙලා දෙක හදනවා නම් අය අනිත් පදේ එන්නේ නැහැ. හිතන්නකෝ නිකන් බොහොම 1915 විතර කෝට් එකකට ගිහිල්ලා කෑම ගන්න කියලා දෙන්නේ තේමියුවා. රුපියල් 2යි ගන්න. එක දුන්නා නම් රුපියල් 2යි අනිත් කෙනා දෙන්න යන්නේ නැහැ. අන්න ඩොලර් දෙකක් කියන හැදුණු කෝ අපි. එක්කෙනෙක් ඩොලර්ස් දෙක දුන්නා. එහෙනම් අය එක්කෙනෙක් යන ඊළඟ දවසේ මූ දැන් ඉස්සලම ඩොලර් දෙක දීපු නිසා ඊළඟ දවසේ තේරුවන් යනවානේ ඩොලර් 1යි. බිල සමානයි. ඒතර අනිත් එක්කෙනා මෙතන දර්ශකය දෙකක් තියා ගන්න ඕන හින්දා එමත් වෙයි. ඒතර මේ වුණ දවස් 3යි කඩේට යන්නේ. දවස් 3යි කඩේට යන්නේ කියලා හිතන්න. මෙතන පද තුනයි තියෙන්නේ. මෙතන දර්ශකයේ දෙකක් වෙනකොට තමයි පද ගාන තුනයි. දර්ශකයේ දෙකයි නම් පද ගාන තුනයි. දර්ශකයේ තුනයි නම් පද ගාන හතරයි. දර්ශකයේ පහයි නම් පද ගාන පහයි. දර්ශකයේ හයයි නම් පද ගාන හයයි. දර්ශකයේ හතයි නම් පද ගාන හතයි. මොන සිස්ටම් එක? මම කොහොමද මේක අමාරුයි කියලා? මේක සාමාන්‍යයෙන් ලබන 60 बिंदुआई ඔන්න ඊළඟට දැන් එන්න ඕන පද ඇත්තකම 1 2 3 4 දරුවනේ පද හතරක් එන්න ඕන ඉස්සලම එනවා තුන්වෙනි බලය දැන් ඊට පස්සේ තුන මෙතන ඒවල තුන්වෙනි බලය නම් දැන් මෙතෙන් දෙන්නේ ඒ වර්ග b කවුද කියන්න අපි දන්නේ නැහැ දැන් i දෙන්නේ 3යි ඒවල පළවෙනි බලේ b ව දන්නේ නැහැ दर्शक මම ඉතන ප්‍රසන්න මොයිදලට තේරුණා කියලා. මම ගණන් ටිකයි හැදුවේ, තුනයි හැදුවේ. ඔන්න ප්‍රසාරණ ගන්නේ. හදිසිය අමතකුත් එහෙම ඕනෙම දක්වා තියෙන මෙච්චරයි ඉන්නේ. ඕනෙම දක්වා තියෙන මෙච්චරයි. අනේ හැමදාම තියා 10 ළමයි තියෙන්නේ. 10 ළමයි තියෙන්නේ. 1යි 2යි 1යි 11 ළමයි තියෙන්නේ. 1යි 3යි 3යි. එබැවින්
එතකොට 10 ළමයි දෙන්න කොහොමද උත්තරේ 1 2 1 11 ළමයි දෙන්න 1 3 3 ඔන්නු තමයි ද්විපදයක වර්ගායතය ද්විපද ප්‍රකාශන 10 ශ්‍රේණියේ නම් 4 වෙනි පාඩම 11 ශ්‍රේණියේ නම් 6 වෙනි පාඩම මේ 10 පන්තියේ 4 වෙනි පාඩම शो හතරයි පහයි අපි නිකන් ලියලා බලමු. අද නිකන් වර්ක්ෂොප් එකට ආවට පස්සේ පොඩි වෙනසක් තියෙනවා. හතර වෙනි බලය සහ පහ වෙනි බලය. හරිනේ? මම මේක ඔක්කොම අහලා දැන්. ඔන්න දැන් ඔය අමතක කියලා තිබ්බ එකක් මතක් වුණා. මොන එකක්? මේක වෙනවා කියන්නේ මොකක්ද මම? එකක් කියනවා, දෙකක් කියනවා, එකක්. මේ දෙන්න එන්නේ. ඒ දැන් තමයි එන්නේ. එතන. එකක් කියනවා, තුනක් කියනවා, තුනක් කියනවා, එකක් කියනවා. දැන් අපි ගන්න යන්නේ හතර වෙන බලය. संपूर्ण दर्शक आयात कर මෙතන දර්ශකය තුනයි මම මේ කියන්නේ තුන්වෙනි බලය නෙවෙයි දහවෙනි බලය ආවත් කරන්න ක්‍රමයක් මේ කියන්නේ තුන්වෙනි බලය නෙවෙයි මේ කතාව මොකද මේ දෙක ඉගෙන ගන්න නෙවෙයි මොකද මම අත ගෙන්නේ ඔක උන්තරම් ගන්නලා තියෙනවා හිර වුණු තැනක ගොඩ යන්න තමයි මේක කියන්නේ හිර වුණ නැත්තම් ප්‍රශ්නයක් නැහැ තරුණ තැනක හිර වුණු ගොඩ යන හැටි मेतन දෙන්නා එකතු වෙලා දර්ශකයේ තුනක් හදන්න ඕන නිසා මෙතන දර්ශකයේ දෙකක් නම් මෙතන එකයි මෙතන දර්ශකය එකක් නම් මෙතන දෙකයි එච්චරයි හරි දෙවියෝ ගිර කර ගන්න එපා තව කෙටි දෙයක් කියන්න දෙනවා කෙටි දෙයක් මොකක්ද කෙටි දෙයක් මැදපතුල මින වෙනකොට පදයක් කර පදයක් ධන හින ධන ධන හින ධන ඉර මාරු මැදපතුල මින වුණොත් එතකොට එන්නේ ඒ වර්ග ඍණ දෙකයි ඊළඟ පීව ඍණ වුණොත් ධන හින කියලා මාරු වෙනවා දාන දින කියන මාර්ගය
मेथड अभी मेथड अभी मुझे देखने एक मेक का मेना वाले दाना बीना केर मार में अन्न बालन दारुने दाना बीना उतने में केर में पहेदली बहनों दो बोला नतुसन उतने केर ने क्या पहेदली बहनों केर नतुसन कुछ प्रस्तार प्रस्तार गणना देख सोपिल गणना का खाद में प्रस्तार वाले सीरो देवल वाला प्रस्तार अंदर नेतुवर एक पैनिरात पर गहन नेतुवर प्रस्तार वाले सीरो में लाशन किया गया सामने उनको इधर उधर ने प्रस्तार अंदर अंदर होने प्रस्तार अंदर नेतुवर ये वैरी करने के लिए किया गया अरे एक मार केस से कभी एक मार में बढ़ना बोलना सब उन्हें यार मेरी तारीफ तेरे का नाम नहीं किया स्टेप बाय स्टेप रोड दागी ने एक अब का तोर वगैरह में वो ये हम कितने दिखा किया ने मनोवाद सियाल ने वैध कर किया ने मनोवाद सियाल ने वैध कर हेतु ओने नए लिया थारी ने मेरे सेक्ट्रेल यार ने मास या पितर यार मेरे පිළිවෙලට මම පාඩයක් පාන්ති තියනවා කිසි ගැටලුවක් නැතුව පිළිවෙලට යන පාන්ති තියනවා උදේට මතක්ගෙන හැම ඉස්කෝලේකම ලකුණු 120ට අපි ගිනවා අපි 100නවත් ගන්නෙත් නැහැ 120ට ඕන වෙනවා හරිනේ 120ට ගිනවා කොරලෝ මේ සජීවී සම්බන්ධ කරගන්න පෞද්ගල දවසවල අපි දෙන්න ගිහින් එක එක ඉස්කෝලවල මේ ස්පයිස් ගත්තා ළමයි හරිනේ ඒගොල්ලෝ කියයි මොන්නේ හරියට කොහොමද කරගත්තේ කියලා එහෙනම් දැන් මෙතනින් ගොඩාක් අය ඉතින් ලොමුුයි මට ගොඩාක් අය මං හිතන්නේ අලුත්මයි දාගත්ත මං අපේ ළමයි කැත්තට මෙන්න කිව්වෙත් නැහැ ගොඩාක් අයට එන්න බලපලින් නැහැ කිව්වෙත් නැහැ මෙතන වැඩි 90%කට යහින් අලුත්ම ළමයි මං ගන්න අලුත් දෙන්න ආපු අය ඒ කියන්නේ මගේ අනිත් ළමයිට කැත්තරම දැම්මේ නැහැ 10 සහ 11 ඔක්කොම ළමයි මෙතන නැහැ ඉතින් මෙන්න මේකයි කතාව දැන් හතරවෙනි බලය කියන්නේ තත්කාල මෙහෙම කරන්නේ හතරවෙනි බලය කොහොමද තත්කාල මෙහෙම කරන්නේ 1 මේ දෙන්න එකතු කළා මේ දෙන්න දැන් මදෙන්න එකතු කළා මේ දෙන්න එකතු කරමු තරුණි මේ දෙන්න එකතු කරන්න ඕන එහෙනම් දැන් લેසිනේ මොනවද වෙන්නේ එක එනවා හතර එනවා හය එනවා හතර එනවා එක එනවා මෙයා කියන්නේ එක හතර හය හතර එක बिंदुओं एक तर देख कर तुम्हें हाथ करना पादे इन्होंने करोंने पाहा एक तर देख कर तुम्हें हाथ कर पाहा देखा था मेरा ऊपर ही वो बाले है मेथन हाथर में बल आवान तून मेथन एक तून आवान देख मेथन देख देख आवान एक
එක ලස්සනට ලිව්වොත් මේක ලස්සනට ලිව්වොත් දරුණි මදලතුම ඍණ දාලා මේක ඍණ අවස්ථාව ගන්න පුළුවන් අපිට දැන් මේවා එන්නේ නැහැ නිකන් ඉන්න ගමන් මෙතන ඉන්න ගමන් මේ කාර්ඩ් පස්ස වුණා අපිට මෙහෙම දැනගන්න පුළුවන් මොකද මේ මෙතන ඉන්න එක දැම්මා 1 2 3 4 දැම්මා 10 දැම්මා 10 දැම්මා 1 දැම්මේ 5000 කියන්නේ අපිට හරිද ඒක පැස්කල් ත්‍රිකෝණයේ ඉස්සල්ලා ඇදගෙන ඊට පස්සේ එක පහයි 10යි 10යි පහයි දැන් මෙතන යනවා මෙතන යනවා මේ බලන්න ඉස්සරහට යනවා එක පහයි දහයයි A B A B A B කියලා එනවා. හරිනේ. එතකොට මෙතන පහ නම් හතර දෙන්න එකතු වෙලා පහක් හදන්න ඕන නිසා මෙතන එක. මෙතන හතර නම් කරුවනේ මෙතන තුන. මෙතන දෙක. මෙතන පුතේ 10යි නะ මෙතන 3 නะ මෙතන දෙන්න මෙතන 1 නะ ඔන්න ඔය මතක හයිටින් ලියා ගන්න විනාඩියක් දෙන්න ටිකක් ගන්න ලියා ගන්න ඔබට ගෙදර ඉන්න ගමන් 6 දක්වා විතර බලන්න 6 ගණන් 10 දක්වා විතර බලන්න संबंध बलपान हेतु හැබැයි අපි ගන්න 75 ඒ ඇතුලේ මෙන්න මෙවැනි තර්ක කිරීම මොනවාට හම් වෙනවා හරි අඩුයි. දැන් මෙතන තර්ක කර කර තමයි ගන්න වෙන්නේ. තර්කය හරි වැදගත්. 5 6 7 8 9 10 එනකොට තර්කය හරි වැදගත්.
विभाग තව එකක් මේ වගේම මට කියලා දෙන්න දෙනවා ඒක කියලා දීලම ගණන් වලට යන දැන් මෙන්න මේ දෙක අතර වෙනසක් තියෙනව දරුවනේ මට තියාගන්න දරුවනේ මෙන්න මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයා A වලට සහ B වලට ඕන අගයක් දාලා වම් පැත්ත සිදු කරන්නකො ඒකම දකුණු පැත්තට එනවා ඒක නිසා මේකට කියනවා සර්ව සාම්‍යක් කියලා A සහ B හි ඕනෑම අගයක් සඳහා ප්‍රතිඵලය සත්‍යයි A සහ B වල ඕනෑම අගයක් සඳහා ප්‍රතිඵලය සත්‍යයි හරිද අපි ඔප්පු කරමු a සමානයි 1යි b සමානයි 2යි එතකොට එන්නේ 1 ඍණ 2 කියේ පූර්ණ වර්ගය 1 කියේ වර්ගය මෙතන එන්නේ 1යි 1 ඕන ප්‍රතිපලය සත්‍යයි वर्ग देखते मेतर आप साधक देखा मेरे सामान्य हंदट तेरे तुम पार मित्र तुम पार तुम पार मित्र तेरे तेरे තේරෙ නැහැ කියන දේ පොඩ්ඩක් ඔප්පු කරන්නත් එක ගත්තේ දැන් මේක ඉන්නේ මෙහෙමයි පළවෙනි සාධක මේක අපි සාධක වල වෙන් කරනවා කියලා කියන දරුවනේ පළවෙනි සාධකයේ ගන්නනේ ඒක මේ ඊට පස්සේ තියෙන කඩ ඔක්කොම දරුවනේ දාන දෙවෙනි වරහ තියෙන ඔක්කොම දාන එකක්වත් සීල නැහැ මෙතෙන් තියෙන්නේ ඒ දාන हाथ එතෙන් කියන්නේ හතර දාට එතන 16යි 9යි මෙතන 1යි මෙතන 5යි 7 සමානයි 7යි එහෙනම් තරුනේ මෙන්න මේ කතන්දරය A හා B වල ඕනෑම අගයක් සඳහා සත්‍යයි ඒ වල තුන්වෙනි බලය एक दिन द्वारा हम देखा एक दिन द्वारा हम देखा मेरे पालवी ने वाला हमने इन्हें दर्शन किया आमद करके तरल आप पालवी वाला हमने इन्हें दर्शन किया आमद करके एक
දෙවෙනි එකේ එන්නේ මෙන්න මෙතන තියෙන එක්කෙනා දැන් බලන්න රටාවක් දෙනුනේ මෙතන දර්ශකය දෙකක් නැහැ මෙතන දර්ශකය දෙකක් නැහැ මෙතන දර්ශකය දෙකක් නැහැ මෙන්න මෙතන දර්ශකය එකයි මාර්ගය කරකවන්න ඕනේ කියලා මම කියවලා ඉස්සලා ඉස්සලම කරකවන්න ඕනේ කියලා අද වර්ක්ෂොප් එක ඉවරෙද්දී මම කරන්න තිබුණේ ලෝදයක් තේරුන්නේ නැහැ කියලා එහෙම නේද එහෙම හිතෙනවා ඒ කියන්නේ එතකොට මේවා අපි අධ්‍යයනය කරලා නැහැ මේවා යටගහලා තියෙනවා ඒ යටගහන යන අවසාන විග්‍රහය මොකද මේක බැරි ඒකයි ප්‍රස්තාරක හතරේ කොටසෙම බැරි දැන් මෙතන දර්ශකයේ දෙකක් නම් මෙතන දර්ශකයේ එකයි එහෙනම් මෙතන දර්ශකයේ තුනක් වෙනකොට මෙන්න මෙතන දර්ශකයේ දරුවනේ ඉන්නේ दर्शक देखा मिथन दर्शक मिथन पद ඊට පස්සේ A දින B වල තුන්වෙනි බලය කියන්නේ මොකක්ද? A වල තුන්වෙනි බලය වෙන තුනන්ගේ වර්ග B හැබැයි A ගණය වෙන B ගණය කිව්වහම උත්තරේ එන්නේ अभी එතකොට දැන් මේ දරුණු මහපඩම් අඩු කරගන්නවා දැන් මේවා ඔරොත්තු දෙන ප්‍රමාණය මත මොන දැන් ඔරොත්තු දෙන ගානක් හදනවා ඔය වගේම තමයි මුදී ඒ ලෙවල් මැස් කරන්න යන දරුවෝ ඒ නමයක් කරගෙන පළවෙනි වාර පරීක්ෂණය ලබන 18යි 12යි 6යි 4යි මම හෙස්සයි તો වෙන්නන්නේ මැස් කියන්නේ ලංකාවේ පුතේ බුරුදු පිටින් ෆේල් වෙනවනේ බුරුදු පිටින් ෆේල් වෙන සබ්ජෙක්ට් ඔලෙවල් මැස් නෙමෙයි මම මේ දෙන්නේ ඕගොල්ලන්ට සාමාන්‍ය පිළිදී ගොඩක් වෙලාවට දකින්න නොලැබෙන නමුත් පේපර්ස් වල දකින්න තියෙන කොටසක් මේ අපිට ලකුණු 75ක් තියෙනවනේ ඒක නිසා ওই දේවල් උන් නැහැ කියලා හිතන අයට මේක ඕනේ හරිද හැබැයි එහෙම වුණාම අපිට නිකන් අපහසුතාවයකටපත් වෙන උසස් පෙළ අර විශ්යන් තරංග ගන්නවා හරිද පෙබරවාරි මාසෙත් උගලන් උසස් පෙළ පන්ති පටන් ගන්නවා මොන්න එතකොට ඔයගලන්ට මේක මේ නෝට්ස් එහෙම ටිකක් ඕන වෙයි ඒ කාලේ වෙනකොට හරි දැන් අපි ගණන් ටිකක් හදමු දැන් පොඩි මම ඔයගලන් WhatsApp message එකක් දැම්මොත් එහෙනම් මම ඔය ඔකට අදාළව පොඩි කිවි සටහන් ටිකක් දෙනවා මේ සටහන් ටික දෙන්න संपूर्ण
කල යුතු දෙයක් වත් නැහැ. එතකොට කීප දෙනෙක් හරි එළියට ගියා නම් චොට්ටක් ඒගොල්ලන් හිතෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක් නම් වුණා මචං. ගියා මෙලෝ හසරක් තේරුන්නේ නැහැ කියනවා. දැන් ඕක තමයි අවුරුදු දෙක තුනකින් ඔය විදිහටම ෆීල් වෙනවා. සමහර වෙලාවට ඉතින් අපි ලංකාවේ කොහෙන් හරි ආවම වෙන්න පුළුවන්. කොහොම පන්තියට නේද? මැඩම් ලොකු මොකක් හරි එක්ක දැන් නොදැක්කට හරි දැන් අපි ගාන හදමු මේ විදිහට. මෙන්න ගාන. ලියන්න. සංකල්පවල හදන උත්තරේ දාන්න බලන්න. එතන මැඩම් ඉන්නවා කියන්නේ. සිග්නල් ප්‍රශ්න කියලා ගොඩක් දරුවෝ මට මැසේජස් දාලා තිබ්බා ළමයි තුන් හතර දෙනෙක්. අඩගාටුයි හරියට නැහැ. එතන මේ චාර්තියක් පටන් ගන්න දරුවෝනේ හැම වෙලේම අපි දන්න දේ මොකක්ද? අහන්නේ වර්ගයක් ගැන. දරුවෝනේ අහන්නේ වර්ගයක් ගැන නම් අපි දන්න දේ තමයි perfect square the expansion of perfect square field and api isala liyenne ek kohomada liyanne a square plus 2ab plus b square a a plus b 4 2 into දරුවනේ a බලන හැටි දරහය වෙනකොට අපි දන්න a b කියන්නේ දෙකයි b square 16ක් වෙනවා b බලන්න ඊට පස්සේ දරුවනේ මෙන්න මේ හතර මේ පැත්තට දාන්න වෙන හතරක් अख्यावर्गवर्गवे find a minus b a and b square takkar hum karunge a and b ho jayega අපට සතිය කියලා දෙන්න නේද අද මේ පාඩමේ කොටස් ටික මම ඉවර කරනවා ඊට පස්සේ ලේසිම ලේසියක් අපි ලබන සතිය කියලා දෙනවා මම ලේසිම එකකින් පටන් ගත්තේ නැත්නම් මට එහෙම හිතෙන්නෙම නැහැ කවදාවත් කරන්න මම කවදාවත් එහෙම කරලත් නැහැ එහෙම නම් නිකන් ඕගොල්ලෝ එක පැත්තකින් මේ ලේසි කියලා හිතනවනේ ඒ හිතරේ බහාලයි ලේසි නැහැ නැත්තර එහෙනම් ඔක්කොම කැම්පස් යන්න බැන්නේ ලේසි නැහැ ඔක්කොම ඉන්ජිනේස් ලැබෙන්න බැරි වෙන්නේ නෑනේ ඒක නිසා සාමාන්‍යයෙන් අපි අමාරුකම් හටන් ගන්නත් පළවෙනි ෂොට් එකෙන් හතර ගාන දාලා කීප දෙනෙක් වැටෙන්නේ නැති ඒකට කමක් නෑ අමාරු වීමත් එක්ක නමුත් අපි නෙගටිව්වෙ බොහොම ආදරේ ළමයි කියන්නේ මම මාර ආදරේ ළමයිට විශේෂයෙන්ම මොකද පිරිමි ළමයි කරාම ඉන්ජිනේර කෙනෙක් වුණොත් ඌගේ වටිනාකම කියන්නේම කරන්න බෑ ඉන්ජිනේර කෙනෙක් ඌගේ වටිනාකම හට ගන්න තියෙන වැඩ කියන්නේ පෞෂ්‍යත්වයේ මාරයි ඩොක්ටර් කෙනෙක් වුණාම දැන් මේ දවස්වල පේනවන්නේ මාරු මාරයි මාරු දුකක් වෙන්නේ නෙවෙයි පුතේ විශේෂ ශේෂ්ඨ දෙකේ තග්ගාර වැටෙන්නේ නැහැ පුතේ ඔලුවට භාග පාඩම වගේ දශම පාඩම් වගේ එහෙම තග්ගාර වලුම වැටෙන්නේ නැහැ මේවා
ප්‍රතිශත වගේ පාඩම් වර්ගඵලයේ පරිමිතිය වගේ පාඩම් ඒවා ටක් ගාලා වැටෙනවා උඹට මේවා එහෙම වැටෙන්නේ නැහැ අපි ලේසි පාඩම් අපි ලබන සතිකම හස්සන ලේසි පාඩම ගන්න ටිකක් හදන්න කවුරු හරි යාළුවෝ අපස්සයට වත් තුනක් නම් ඒක ගන්න කියන සුගස්ස ලේසි පාඩම ගන්න ඕනේ කියලා ලබන සති වැඩි ටිකක් ලේසි පාඩම කියපුවා මොන බලන්න මොකද කියලා කට්ටි වැඩි වෙනවා ඔබල ඉන්නත් කියන මම මේ මධ්‍ය ප්‍රාන්තයෙන් දාන්න කියලා ටිකක් කල්පනා කරලා දැන් අදාල ගුඩ මට මේ සෑහෙන ප්‍රමාණයක් අදාල කරලා ඉන්න දෙයක් කියලා නමුත් මම මේක දැල්මා මට දාන්න ඕනේ මෙතන කීප දෙනෙක් ඉන්නවා එයාට පුදි මේ උත්තරේ තරකාරාවේ නෑ මට ආව දාම 1000 යන්න අට 4.8ක් කියලා කියනවා මොකක් දෙන්නේ අපේ අදුම පැටියට මට මොනවල් පේන්න කියලා දීලා उत्तर मट තුන්වෙනි බලය ගත්තා හතරවෙනි බලය ගත්තා පස්වෙනි බලය ගන්නකොට තමයි ටිකක් කැරෙන්නේ දැන් මේ මාතේ සිද්ධ වෙනවා මට මේක 3 පන්තියක් වුණා නම් මම හිතේ බොහොම මේකට වඩා ගොඩාක් වෙනස් පන්තිය පටන් ගන්න විදිහ සහ කරන විදිය හරිද අපේ 3 පන්ති තියෙනවා මොකද අලුත් මලු 10 පන්තියක් පටන් ගන්නවා ලබන සතිය බදාදා අලුත් මලු 10 පන්තිය ටයිම් එක 10 පන්තියක් බදාදා දෙකට අලුත් මලු 11 පන්තියක් පටන් ගන්නවා බදාදා හතරට සිංහල මාධ්‍ය A11 ඉංග්‍රීසි මාධ්‍ය A11 ඒක සාමාන්‍ය හැමෝම ටියුෂන් කරන්න සල්ලි හොයන්න යාන වාහන ගන්න ඊවල දරවල හදන්න ඒවට ගන්න තමයි ටියුෂන් කරන්න සල්ලි ගන්න හැමෝම එහෙමයි ටියුෂන් නෙමෙයි ඕන එකක් කරන්න ඒකද ඉතින් මේ ආදාය මාර්ගය ළඟ තියෙනවා ඔය හතරේ ඒක නිසා මම එක පන්තියක් පස්සේ ෆලෝ කරන්න වෙනවා නේද ඒක තේ නැතුව පන්තියෙන් අයින් වුණා කියලා මට ඒක දැනෙන්නේ නැහැ. මොකද තව උසස් පෙළ පාඩමක් ගොඩක් තියෙනවා. ඒක නිසා මම follow up කරනවා හරිය අඩුයි. ඒක නිසා සමහර දවස් මේ WhatsApp group එකක් හැදුවේ මේ දැන් මොකටද කරන්නේ? මේ මොකටද කලින් තමයි හැදුවේ? නැත්තම් තව මේක හදාගන්න ප්‍රචාරය කරන්න තව නම එකක් ගන්න තිබ්බා. ළමයි A. තමයි ඉස්සරහට මේ මාර්කින් එක 10 කොටස් වෙන දක්වා තියෙනවා. මම මේක කාලේ එහෙනම්දයි. මම මේ කියන උසහතරේ දැන් ඔය ලේසි ගන්න හොයන අයට පොඩි අදහසක් තියෙනවා මගේ මේ
කෙටි ප්‍රශ්න 500ක් විතර කරලා දෙන්න 500ක් කෙසේ වෙතත් පොතේ 250ක් විතර 250ක් විතර ඒ කියන්නේ 25 ඒවා 10ක් 25 ඒවා 10ක් කෙටි ප්‍රශ්න 25 සෙට් 10ක් 25 සෙට් 10ක් කරලා දුන්නාම උට ලකුණු 50 50 එනවා මම මේ කියන්නේ හොඳට අහගන්න මම මේ යන්නේ උගලන්න පළවෙනි පේපර් එකට ලකුණු 100ක් ගන්න හිත තියාගන්න ඒවා සොෆ්ට් මාර සොෆ්ට් ඒවා එතකොට කෙටි ප්‍රශ්න 250ක් වෙයි ව්‍යුහගත රචනා 50ක් වෙයි 50ක් වෙයි පොඩි ඉලක්කයක් නේ 250යි 50යි 300යි තර් ප්‍රශ්න 300ක් වගේ කරලා දෙන්න හිතාගෙන ඉන්න නොමිලේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ 100ක් ඒ කියන්නේ ගණන් පේන්නේ කියලා හිතන අයට S එකක් නෙවෙයි 100ක් ලබා දීමේ දීප්ත ව්‍යාප්ත වැඩ පිළිවෙලක් සකස් කරගෙන යන බලාපොරොත්තු වෙනවා. චූටියකට කොමස් ආර්ට් වගේ කරන අයට එහෙම මම හැමිලි ගහනවා නෝන ආර්ට් කොමස්. මැත්ස් බයෝ වගේ කරන අයට මේ වගේ දඩ පානක් පාදලා අවු දෙකක් ඉන්නවා. ක්‍රවුඩ් දෙකක්. එකම ක්‍රවුඩ් එකේ නෙවෙයි. උඩට වැඩ කරන ළමයි ටික අද මෙතන රැඳෙනවා. C එකක් වගේ අරගෙන ආර්ට් කොමස් කරන කට්ටිය ඕ බෑ කමාරු කියලා අයිතන. ඒකට සෑහෙන්න දෙපැත්තටම අයිතියක් තියෙනවා ළමයි. අයිතියක් තියෙනවා ළමයි කියන තීරණය නිසා ওই දෙකෝටාන්සයට මට උදව් කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. මම හිතනවා මේ සෙනසුරාණ යන කේස් එක අපි පොඩ්ඩක් අර හාඩ් විදිහට වැඩ කරන්න හිත යොදා ගන්න. මෑත් එකක් අමාරුයි නේද? අහසයි. අර C එකක් වගේ වෙන අයට අපි ටිකක් රැට දාමු. කෙටි ප්‍රශ්නයක් කරපුවම පොඩි ගතියක් තියෙන චුට්ටයින් තියෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ 180 දෙකක් තුන එකක් වයන් ලකුණු දෙකක්. පොඩි ජොඩියක් තියෙනවා. ඒ නිසා රැට වගේ දාමු අපි ඒ වගේ දවල්ට මේ වගේ එකක් කරගෙන යන්න. පුළුවන් තාක් දුරට අමාරු ටික ඉවර වෙනකම් මම කරලා දෙන්න. හොඳයි ඈ. දැන් අපි මෙතන උත්තරේ මට දුන්නේ නැහැ කවුරුත් හැබැයි දන්න කට්ටිය ඉන්නවත් දන්නේ උත්තරේ නොදී සදරුවන් ඉන්නවද මුතේ මෙතන සදරුවන් ඉන්නවද හරි බලන්න මෙතන ඒ වෙනකම් ඉවර පුරන වර්ණය මේක ප්‍රසාරණ දරුවනේ අපි දෙන්නේ ඒ වගේද We want to find out the value of a minus b. A square plus b square. A square plus b square. A square plus b square. Then a work for b work this time. A b के अंदर उन्हें देखा. ඒ නිවැරදි පූර්ණ වර්ගය. දැන් අපි ඒ දෙකේ ගන්න ඕන නිසා උත්තරේ හතරක් කියලා ගන්න. ඔන්න ඔය පටා. ආරයි. හතර ඉවරයි නේ. ඊට පස්සේ තලෙක මේ දාති ගණන් මෙහෙම හදපුවාම ඇති තව එකක් අපි ලමු තුමෙනි එක ඔන්න වෙනස් ආකාරයෙන් ගන්න. එනික අප වෙනස් ආකාරයෙන් ගන්න ඕනේ. බලන්න. සංගල් උත්තර ගන්න දෙන්න පුළුවන් අය.
उत्तरे ගත්තා ටග් කරන්න පුළුවන් නම් ගන්න පිළිතුරු දුන්න උත්තරේ වැඩි කොහොමද දෙනවා තරුණේ මෙයා ප්‍රසාරණය තරුණේ මෙයා ප්‍රසාරණය माइनस के एरिन एक क्या टेस समावना या कहीं ना ए वार बताने एक क्या टेस ए वार तो स्वयं मुकाद कर रहे हैं इतने जी करण कर बोले मनोमत करण कर दे बिना आवास था वक्तन देखा कर ने वार कर दे ना ऋण अवस्था වෙන අපිට පුතේ දෙපැත්තම වර්ධ කරන්න පුළුවන් ඍණ ඍණ අවස්ථාවේ වෙන මේක නිකන් a minus b squared වගේ a වෙනුනේ a ඍණ දෙකයි මේ දෙක ගුණ කරනවා ධන මේක හරියට දරුවනේ a වර්ග වෙන අන්න හරි a වර්ග වෙන 2ab ධන අන්න ඒ වගේ සිද්ධියක් වෙන්නේ කියද එතරින්නේ අන්තරය ඒ වගේ ගන්න මෙතන කැපෙනවානේ ඉවස්තර කරන මෙන්න මේ විදිහට මේ පැත්තට දාගන්න ඒ වගේම එච් ආර් ටී වර්ගයක් නැහැ. ඔන්නතේ වැඩි ඔන්න හොඳයි වැඩි දැන් පුතේ මේ
මේක අමාරු ඇති තියෙදි හරියට කරගන්න බැරි වුණා නම් මට කියන්න මේක තියෙදි කරගන්න ඕන දරුවෝ මෙතන අභූතෙන් මාත්වා ඉන්නවා නම් අපිට WhatsApp message එකක් දාන්න මම කොහොමද මුල සිට පටන් ගන්න පන්ති ඩිවිෂන් හැටි කරන්න මුල ඉඳ රස්සරට පිළිවෙලට මම මේක කියා දෙනවා right ඉස්සර ගැටුවක් නැහැ තේරෙන කම මේවා කියා දෙනවා දැන් මෙවැනි ගානක් නම් මම එක එක 103ක් හදනවා කියලා පටන් ගන්න එකයි प्राक्टिस උහුණු කිරීම මගින්මයි අපි කොහේ ගියත් අවසානට ලියන්න තියෙන විභාගේ තමයි දරන්නේ සාමාන්‍ය පෙළ විභාග. භාගයෙන් ඉගෙන ගත්තත්, කොච්චර සන්තෝෂයෙන් ඉගෙන ගත්තත්, කොච්චර දුකේ ඉගෙන ගත්තත් ලියන්නේ සාමාන්‍ය පෙළ. ලියන්න මෙතන ඊට පස්සේ උසස් පෙළ. එතකොට එහෙදී උසස් පෙළදී හොඳම ස්ක්‍රිප්ට් එක තමයි ගන්න. හරිද? උඩට සැහැල් වෙන අපිට යන්න පුළුවන් කමක් නැහැ. වැඩි ඔකේ පොඩ්ඩක් දරුවේ කවුරුරි පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ වෙලාවේ ලයිව් YouTube channel එකේ යනවාද කියන පොඩ්ඩක් බලන්න පුළුවන් නම් අහස්චාරි කවුරුරි කමක් නැහැ යෝහාන් චුට්ටක් බලන්න මට පේන්නේ නැත්තේ මොකද ඒක කියලා මම මේ බැලුවේ මං චුට්ටක් දාලා බලුවා පේන්නේ නැහැ right තුම්මි නේද අපිට පේන්නේ නැහැ
ओलिंपिक प्रतिवृत्त दर्शक देवन दर्शक ओपन कर මේක හරියට ගල්පනේ ඒ වර්ගනම් 2 AB නම් B වර්ග වගේමයි ඒ දෙකට තියෙන්නේ x දෙකේම y මැද ලකුණු ගන්න දෙවන AB उत्तरे दान
මේ දාලේ ගහක් ඇත්තට යනකොට දරුවනේ වෙන එකක් හැදෙනවා क्षणिक सहाय मेरे उत्तर आरोपी का तो सर वहाँ निकल देखने देने का रीमल वहाँ ना भी देख सकता हूँ ना जरूर भी हिमाय मुझे ओपो लो उदाहरण वाला ओपो लांग के में गरम पारा वाले कर गए ना यूट्यूब चैनल लिखा किया ना सुधर वार्ता से लिखिए ना लोग रिकॉर्डिंग किया जब मैं जानवर हूँ यूट्यूब पे के रिकॉर्डिंग किया रखना है ना फर्क है ना जी रिकॉर्डिंग करना है फरी टेक्टर की लोग हाँ संगाई नहीं आता फिर हाँ राइट राइट एक ही निकल रहा है तेरे पर कराने को हाँ यूट्यूब पे के ऑटो में रिकॉर्ड देने वाले जब मटर तीन प्रश्न कमाए संगाई नहीं අසෝ ස්ට්‍රීම් කියන්නේ ඒ වරන්කුටි මේක මේ YouTube එකේ පස්සේ වෙලාවක බලන කෙනෙකුට ඕනෙමු කියලා මම හිතුවා පස්සේ වෙලාවක බලන කෙනෙක් ආවොත් පස්සේ පෙන්නනවාද ඒක අපි බලමු පස්සේ ආ රයිට් රයිට් thank you හරි ඔක්කොම වෙනුනේ අප්ඩේට් එකක් බලන්න මොනවද වෙන්නේ කියලා මට පොඩි පොඩි අවුල් තියෙනවා මේ මොකද උදාහරණ වලට මෙතන හතර කිනවන उदाहरण ඉන්ජෙක්ට් කරලා තමයි වැඩේ නවත්තන්නේ. එම් කියනවා ලයිටි එකක් තියෙනවා. මේ ඒ අයිටි ගැන අපි පස්සේ යාළුවෝ ඉස්සරහනේ ඉස්සරහට ගිහින් ටිකක් දැන් ටිකක් අපි අද දුරස් වැඩි. අපි මාස්ටර්ට් විතර යද්දී යාළුවෝ වෙනවානේ. යාළුවෝ වෙනකොට මම කියන්න ලංකාවේ යන්න තියෙන විශ්වවිද්‍යාලය සහ ගන්න තියෙන උපාධිය සහ ලංකාවේ වැඩි මිනිකම් කියන කෝට් එක. රස්සාවක් කියන්නේද? ආලුවෙක් අත් වෙන කෙනෙක් තියෙනවා මම කියන්නේ ප්‍රොෆෙෂනල් එම්ප්ලොයි කෙනෙක් වෙන්න මම
මම ලස්සන වෙනසක් කරනවා දරුවනේ දැන් මෙන්න මේක ලස්සන වෙනසක් කරනවා වෙනුවෙන් මේ පාඩම අමතක වෙලා කවුරු හරි ඉන්නවා නම් මේක ටොප් එකට නියමිතව මුගන්නවා දැන් මම මට වෙලාව නැහැ මේ පාඩම මුගන්නන්න මම දැන් දැන් උඩින් මේ ඇපල් හදන්න කියලා දෙන්නේ ගහපින් ඇපල් ගෙඩියක් කඩලා කන්න දෙනවා විතරයි මේ දෙමනම් ඇපල් හදන්න නෙමෙයි මේ කියන්නේ ගහපින් ඇපල් ගෙඩියක් කඩලා කන්නද මේලෙපොඩි ගහක් දෙන මෙච්චරයි මොකද අයිඩියා එකක් නැහැ අයිඩියා එකක් ගන්න වෙන්නේ තිරිපාසෙන් ඇවිල්ලා වාඩි වෙන අස්සට මාතෘකාව කියලා මාර කාලයක් අරගෙන මාසයක් දෙකක් ඒක ඉතර ගත්තම තමයි අට අයිඩියා එකක් එනවා නමුත් මෙතන චූටි සෙන්ස් එකක් එනවා නිකන් ටේස්ට් එකක් ගන්නවා විතරයි දැන් මම මේක දෙනවා නිකන් පැත්තකින් දීලා ඔයාලට කියනවා मैं कहाँ जाता हूँ तुझे पुरवाल ये दर बीस समान है कहाँ जाए पक्का हो गया था आंटी वो ये लगा मुझे आप ये चैनल लेकर डर सब्सक्राइब कर ले आंटी ना बीते बीते खाली सुगंध प्रार्थना से जितने लोग यूट्यूब चैनल काम करते वो बोलो सब्सक्राइब कर ले यार ने आना कबाब आप इतने पुलिस प्रार्थ हम उनके घर में कबाब वो बोलो कितने समय पे ना ले सी उन्हें एक बार तय अंदर आलू तीन सब्सक्राइब कर लेते ना मैं कभी उत्तरे धर्मद मम पोड्डक बलन्न ई उत्तरे धर्मद बलन्न हदपा किन धर्मय अनितकं हदपा अबलय नतकं हदपा अयला वगे इन्नवद हदन्नतु मुगदे तत्ति එතකොට අපි මම උදව්වක් කරලා තියන දරුවනේ බී ගේම් සපෝට් this is your supporting node top of the board you can see the supporting node right there is a hint අප පොඩි hint එකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට ඒ hint එක පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන් මෙතන තියෙන පුතේ චූටිම චූටි දෙයක් මම එකෙන් කිව්වේ
මන්දන්නේ මෙතනයි හදලා දෙන්න කියලා නම් මොකදන්නේ නම් මම මුලින්ම කිව්වේ 103ක් කියලා මේ මෙච්චර වෙලා ඕගොල්ලෝ හිත පෙකක් අඟු දෙයක් සාමාන්‍ය උදේ එහෙම ඉන්නේ නැහැ නේද සිල්ගේ මේ පාඩම ගන්නවා ඉන්නවනේ 95%කට එහා ප්‍රමාණයක් ඉන්නවා ක්ලාසිකේ පටන් ගන්නත් වෙලේ ඉන්න ඒක මේ ලේසි වැඩක් නෙවෙයි නේද මට දාන්න කොහොමද අපි උන්ලක් කොච්චරමයි ග්‍රේඩ් එක ඉස්කෝලේ දාලා WhatsApp එකට දාන්න දැන් මම සෙමින ඇක්කේ දුන්නා දැන් දාන්න දරුණු මෙතන මේ චූටි චූටි දෙයක් කියලා කියුවේ ඒකයි සාමාන්‍ය මේ මේවා තේරෙන්නේ නැහැ නේද අතම මම කරවන්නේ සියෙන් ඔයගොල්ලෝ හොඳයි කියන්නේ ඔගොල්ලෝ මගෙන් නෙමෙයි මාගේ ඉඳලා ගත්තා ගමනක් යන්න පුළුවන් හොඳ ගමනක් ගිහ හැකියි මේක අහගෙන ඉන්න පුළුවන් කියන්නේ එතරම් කියන උදේ මහා ලොකු දෙයක්. ඒ කියන්නේ මාර හැකියාවක් තියෙක අසාසිතියම කියන ගැහුම් කන්දනවා කියන එක. එතන චූටි වෙනසයි පුතේ කරලා තියෙන්නේ. සමහරවිට මට මෙතන ඉන්න ළමයි කියන්න උඩක් මේ වෙලාවේ රෂ්‍යට වැඩි නම් මට ළමයි ගොඩාක් කිව්ව ඇත්තටම. අද ඔක්කොම ඇත්තටම ඔක්කොම ළමයි ආවනම් දාන්න බෑ අපි. මේ මේකට දාන්න බෑ ඇත්තටම. ඇත්තම ගත්තම අපි කියන බුදුනේ. මට කියන්න ඕන මොස්කට වල ටයිම් එකක් තියෙනවනේ මට චූටි මැසේජ් එකක් දාන්න. සමිනේ මෙතනම ගියන ඇතුළත අපි ටිකක් රිලැක්ස් රිලැක්ස් එකේ නම් දැන් ආයෙම ඊට පස්සේ තව පන්තියක් තියෙනවා උඩේ පන්ති ආරවුල් ඉතිරිව මේ මොන හරි තියනවා නම් පොඩි වෙලාවක් සජෙස්ට් කරන්න අපි හැමෝම එහෙම ඔයාලගේ සජෙෂන්ස් බලන්න නේ දරුණු මේ බලන්න මේකෙ මෙන්න මෙහෙම එකක් තියෙනවා ඒතරම් දේවල් තුමිනේ බලය ප්‍රසාරණය වෙනවා අනව ඒතරම් මෙන්න මෙතන ඔයාලට කියනවා පොදු සාධකයක් ගන්න පුළුවන් පොදු සාධක තුන පොදුයි A පොදුයි B පොදුයි තුනක් AB පොදුයි තුනක් AB පොදුයි එතකොට මෙතන ඉතුරු වෙන්නේ A විතරයි දරුවනේ A ගන්න B කියන්නේ 10යි දරුවනේ AB යනු AB යනු 5යි A'dan B යනු 10යි එතන 10 තුමරක් පහ පහල ගානේ 150 දරුවනේ 10 න් 150 කඩුවේ මේ උත්තරය ආවා කියන්නේ කවුරුත් ඉන්නවද? මේ උත්තරය ආවා. මේක තමයි උත්තරය. හොඳයි. Right. Friday දාන්න බැහැ. Friday එකක් අපිට අමාරුයි. මෙහෙමයි දැන් මේකදී ඇවිල්ලා ඇත්තම අපිට මේ වර්ක්ෂොප් වලදී පාඩමක් අපිට හරියට ඉගෙන ගන්න බැහැ අපිට අද හොඳට ඉගෙන ගන්න පාඩමක ඒ මොහොතට කියන්නේ මේක සම්පූර්ණ එක්සෑම් ප්‍රැක්ටිස් එකක් වගේ මගේ වර්ක්ෂොප් එක කියන්නේ එක්සෑම් ප්‍රැක්ටිස් එකක් වගේ අපි ප්‍රැක්ටිස් එකක් දෙන්න එතකොට දැන් මේකෙන් ඇත්තම කියන්නේ මේ පාඩම ඉගෙනුම නෙවෙයි මම මේ පාඩම උගන්වන්නේ මෙහෙම නෙවෙයි මම මේ පාඩම ඉගෙනුම නෙවෙයි මම කියන්නේ එතන මේකෙන් උත්සාහ කරන්න එපා
ප්‍රශ්නයක් දෙකක් කරලා ඒකෙන් පාඩම මෙහෙමයි කියලා හිතාගන්න. ඒක දැඩිසිය අනතුරුදායකයි. එතකොට මේ පාඩමේ තියෙන චූටි දේවල් ටිකක් මම පෙන්නුවා විතරයි. පැහැදිලිව වාහනේ දැක්ක විතරයි, වාහනේ පැත්ත විතරයි, වාහනේ ක්‍රියාකාරීත්වය තාම දන්නේ නැහැ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් ඔය යන තීරි ක්ලාසස් වල උඹ ලැබිලා බලන්න සතියක් එක. ෆස්ට් ඉයර් නේ කොහොමද තේරෙනවා කියලා හොඳයි නම් අපිට මේකේ යමක් ගන්න පුළුවන් නම් ඒ වගේම අපේ ක්ලාස් වල ලැබිලා මේක කලින් ගත්තා ඉන්නවා නම් ප්‍රයෝජනය ඔයගලට පුළුවන් අපිත් එක්ක නැවතිලා ඉගෙන ගන්න. ඒතර සාමාන්‍යයෙන් පර්මනන්ට් කියන්නේ පේමන්ට් කරලා මුදල් ගෙවලා ඉගෙන ගන්න දරුවන්ට අපි ඇත්තටම නොමිලේ යමක් කරලා දෙන්න ඕන. හරියටම මාසෙකම දවස් 7ක් ගණන් කරලා වැඩිපුර මොන හරි දෙයක් ළමයිට නොමිලේ කරලා දෙන්න ඕන නිසා තමයි සම්මන්ත්‍රණ වර්ක්ෂොප් වගේ දේවල් බෑග් කරන්නේ. එහෙදී මම කොටස් දෙකකට කඩනවා. ආර්ට් කොමර්ස් වගේ යන්න බලාපොරොත්තු වෙනවා මැස් වලට C එකක් B එකක් වගේ අරගෙන ඒකුණාට පොඩ්ඩක් මෙන්න වඩා සොෆ්ට් දේවල් කියලා දෙනවා. ඒ වගේම 90 plus ලකුණු අනුමෙන් එහා වගේ එකක් අරගෙන වයෝමස් වගේ ඉඳලා නිකන් ඊට වඩා තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන් නිකන් දරුණු ගණිත පාඩම් සහ ගැටළු ඉස්සරහට කතා කරනවා. අතිශයින්ම දරුණු වේවා. එහෙනම් තමයි මේ තව තියෙන ගොඩාක් කතා කරන්න මට තව ක්ලාසස් ගොඩක් අද තියෙනවා කරන්න. ඒ අතරතුර තමයි මේක අපි ගත්තේ. ඒ නිසා අද ටොපික් අපි ඊළඟ සතියේ සෙල්ස් වරාද හම්බ වෙනවා මේ විදිහටම. යාළුවන්ට තව කියන්නේ ලබන සතියේ ටිකක් මින් එහා ගියමු දෙයක් තමයි උගලන් ලැබෙන්නේ. මේකට වඩා ලේසි එකක් නම් හම්බෙන්නේ නැහැ කොහොමටත්. මේක ලේසි වෙන්නේ නැහැ. මේකට වඩා අමාරු එකක් තමයි ලබන සතියේ එන්නේ. ඒ නිසා ඒ අමාරු එකක් ලැබෙනවා කියන දේක සූදානම් වෙලා රැස් වෙලා ඉන්න. ලේසි ඒවා අපි ඉදිරියේදී 9th ක්ලාස් එකක් ඇතුළත කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් දරුවනේ I'll stop the class. හරිද? දරුවන් සන්නයි සම්බන්ධ වෙච්ච සියලු දෙනාට ඔයාලට හොඳම ප්‍රතිඵලයක් භාගෙත් ලැබෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න මේක අත්කලම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පන්ති මෙතනින් අවසන් කරනවා. හරි. සුබ දවසක් සියලු දෙනාට. Thank you sir. Goodbye.